අයිබෝවන් සුබ උදැසනක්. සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදැසන පුවත් විකාශයයි මේ. මම ලක්ෂික ප්‍රනන්තු ප්‍රථමයෙන් සිරස්තල. 31 යෝජනාවේ නිවතුවද මානව හිමිකම් කවුන්සිලය සම්මත කළ ජනවරම අවලංගු නොවන බව මංගල කියයි. ආණ්ඩුවට එරෙහිව ප්‍රබල විපක්ෂයක් ගොඩනැගීමේ අත්‍යවශ්‍යතාවය ජවිපේ පහදයි. ජනපති දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගනී. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහනුවර ඓතිහාසික දළදා මාලිගාවේදී ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. ඉන් අනතුරුව අස්ගිරි මහාවිහාරය වෙත ගිය ජනාධිපතිවරයා එම පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගුඩ ශ්‍රී ඥානරතන මහනාහිමිපාණන් වහන්සේ බැහැදක උන්වහන්සේගෙන් ආශිර්වාද ලබා උන්වහන්සේ සමග සුහද කතාබහක නිරත වුණා. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඡායාරූප හෝ අතින් සිතුවම් කරන ලද එතුමාගේ රුව ප්‍රසිද්ධ ස්ථානවල ප්‍රදර්ශනය නොකරන්නැයි අදාළ පාර්ශ්වයන්ගෙන් ජනාධිපතිවරයා ඉල්ලීමක් කරනවා. එතුමා තමාගේ රුව සිතුවම් කරන පිරිස් වෙත සිය ස්තුතිය පුද කරන අතර එසේ කිරීමෙන් වළකින ලෙසත් පුද්ගල ප්‍රතිරූප ප්‍රවර්ධනය තමා අගය නොකරන බවත් වැඩිදුරටත් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරනවා. ඒ අනුව ජනාධිපතිවරයාගේ රුව චිත්‍රණයත් එසේ සිතුවම් කරන ලද ආලේඛ්‍ය චිත්‍ර සහ ඡායාරූප අධීක්ෂණයකින් තොරව මග දෙපස සහ උත්සව භූමිවල ප්‍රදර්ශන සිදුවන අතර එසේ සිදු නොකරන ලෙසයි ජනාධිපති මාධ්‍යංශය පවසන්නේ. සමගී ජනබල වේගය මේ වන විට රටේ ලියාපදිංචි පක්ෂයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ බදුල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී. දැන් සමගි ජනබල වේගයේ කියන්නේ ලියාපදිංචි දේශපාලන පක්ෂ සන්ධානය. වෙනදට අපි අහලා තියෙනවා අර පෙරමුණ මේ සන්ධානය මේ හවුල අර හවුල කියලා. ඒ හවුල් ඔක්කොම හැදෙන්නේ ඡන්දෙට විතරයි. නමුත් අද බොහොම සතුටින් කියන්නට කැමති එක්සත් ජාතික පක්ෂයේ ඇතුළත් වුණු දැවැන්ත බලගත් සන්ධානය. සමගි ජනබල වේගයේ හැටියට අද නිත්‍යානුකූලව ආරම්භ කරලා අපි දෙවෙනිදා පෙරවරුවේ 9ට නෙළුම්පොකුණ ස්ථානයේදී එළි දක්වනවා අපේ රටේ ජව සම්පන්නම ශක්ති සම්පන්නව දේශපාලන බලවේගය. කල් මරමර ඉන්න බෑ. කකුලෙන් අදින ක්‍රමවේද තුල අපිට හිර වෙලා ඉන්නට බෑ. මම ලෑස්ති නැහැ අපට සිදු වුණු ඒ බරපතල ප්‍රශ්නය නැවත නැවතත් නිර්මාණය කරලා මෙතුමන්ලා අනාථ කරන්නට තමුන්නාසලා අනාථ කරන්නට. කිසි දිනක මැතිවරණයෙන් පරාජය නොවූ තමා එළඹෙන මහමැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලැබමින් සිය ප්‍රතිපත්ති සහ දර්ශනය ඉදිරියටත් ගෙන යන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඒ ශ්‍රී ලංකා නිදහස් පොදු ජනසන්ධානයේ පොළොන්නරුව දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ශ්‍රී ලංකා නිදහස් පොදු ජනසන්ධානයේ පොළොන්නරුව දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය හිටපු ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පොදු ජනසන්ධානයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව කදුරුවෙල ප්‍රදේශයේදී විවෘත කරනු ලැබුවා. තමුන්නාංශලා පොළොන්නරුව ජනතාව විදියට අපි කිසි විටකත් පැරදිච්ච මිනිස්සු නෙවෙයි, අපි හැමදාම දිනපු මිනිස්සු. ඒක නිසා මම නායකත්වයේ ගත්ත කිසිම දෙයක් තමුන්නාංශලා මම පරාජය කළෙත් නැහැ, තමුන්නාංශලා මාව පරාජය කළෙත් නැහැ. ඒ නිසා ඉදිරි මැතිවරණය තමුන්නාංශලා අපි අති විශිෂ්ට ඓතිහාසික ජයග්‍රහණයක් වාර්තාගත ජයග්‍රහණයක් අපි ලබනවා. ඒක කාටවත් වළක්වන්න පුළුවන් දෙයක් නොවේ. දැන් අපි යන්නේ ආත්ම ධෛර්යයෙන් ආත්ම ශක්තියෙන් ඉලක්කයක් කරා තමයි අපි යන්නේ. දැන් මේ පහුගිය දවසක ඇවිදිනකොට මම හොඳ දර්ශනයක් දැක්කා. පරක්කම සමුද්‍රයේ දියකාව ඉන්නවනේ හරියට. එතකොට මේ දියකාව හැම වෙලෙම බලන්නේ එහෙම ගිහිල්ලා මාළුවෙක් අල්ල ගන්න. දියකාවෙක් ඇවිල්ලා මාළුවෙක් ඉන්න තැනට ඕම ගහලා මාළුව අරගෙන ගලක් උඩට ගියා. ගලක් උඩට ගිහිල්ලා එයා කන්න පටන් ගත්තා විතරයි එක පාරටම දියකාව දන්නේ නැහැ
උකුස්සෙක්කාව උඩ ඉඳලා උකුස්සෙක් කැවිලා දීකාවගේ කටහිර උමාලුව මෙහෙම කරනකොට අරගෙන යන්න ගියා. ඉතින් ඒ වගේ මේ අපි ගහන ගෑවිල්ල උකුස්සෝ ගහන වගේ තමයි ගහන්නේ. ඒකයි. නියමිත පරිදි පාර්ලිමේන්තු මැතිවරණයේ පැවැත්විය යුත්තේ නොවැම්බර් මාස මුල බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඒ බතුල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී මේ පාර්ලිමේන්තු මැතිවරණය තිබ්බේ 2015 අගෝස්තු මාසයේ. මේ පාර්ලිමේන්තුව කාලය අවසන් වෙන්න තියෙන්නේ මේ අවුරුද්දේ සැප්තැම්බර් මාසේ දෙක. සැප්තැම්බර් මාසේ මැද නාම යෝජනා කැඳවලා ඔක්තෝබර් මාසේ ප්‍රචාරක වැඩ කරලා නොවැම්බර් මාසේ මුල ඡන්දෙන්නු. එනම් මේ නියමිත පරිදි පාර්ලිමේන්තු ඡන්දෙන්න ඕන කවද්ද? නොවැම්බර් මාසේ මුල. එනම් මේ මාර්තු දෙක රැ. ඒ කියන්නේ සඳුදා රැ මොකද්ද වෙන්නේ යන්නේ? පාර්ලිමේන්තු කාලය අවසන් වෙනව නෙවෙයි. පාර්ලිමේන්තු විසිරුව හැරීමේ බලය ජනාධිපති ගාවට එනවා. දැන් නොවැම්බර් මාසේ එන්න ඕන ඡන්දේ මාර්තු මාසේ ගන්නියේ. අපටත් වඩා හොඳට ආණ්ඩුව දන්න මොකද්ද? පහු පහු වෙන්න වැඩේ කොහොකෝ උච්චාරය. එහෙම නෙවෙයි. මේ ඡන්දෙදී ආණ්ඩුව නියමිලා ඉවරයිද? දැන් ඕන මොකක්? ආණ්ඩුව ජනතාවට එරෙහි විනාශකාරී ප්‍රතිපත්ති කටයුතු කරන සූදානම් නම් අන්නේ ප්‍රතිපත්ති වලට රහිව පාර්ලිමේන්තුව හඳුනගන්න, ඒවා එළිදරව් කරන්න, ඒවා පරාජයපත් කරන්න සමත් වෙන විපක්ෂයක් අපි නිර්මාණය කරන්න. එක්සත් ජාතික පක්ෂයට විපක්ෂයේ රෝල් එකක් කරන්න බෑ. හැරිසන් නැගිටින ආණ්ඩුවට විරුද්ධ කතා කරන්න. නැගිටිනකොටම අනිත් පැත්තේ වීඅලි මණ්ඩලෙ කියන ටක් ගාලා වාඩිව. ලක්ෂ්මන් කිරියල්ලා නැගිටිනවා. හයිවේ කියන තස් ගාලා වාඩිව. අකිල විරාජ් නැගිටිනවා. ටැප් ටැප් කියන වාඩිව. ඒගොල්ලන්ට පුළුවන්කම තියෙන හීලෑ වුණු යටත්තුණු විපක්ෂක නායකත්ව දෙන්න පුළුවන්. මෙතෙක් පැවති සියලු මහමැතිවරණ සඳහා එක්සත් ජාතික පක්ෂය අලියා සලකුණින් පමණක් ඉදිරිපත් වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉර්වන් විජේවර්ධන මහතා පවසනවා. ඒ සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මහාමාන්‍ය DSA නායක මැතිතුමාත් පළමුවෙනි තරඟ කෙරුවේ ඇතාගෙන්. ඊයින් පස්සේ 1952 තමයි එක්සත් ජාතික පක්ෂය අලියා කියන ලාංඡනේ අරගත්තේ. ඒකත් ගත්තේ එතුමා ගොඩක් අහදාන දෙවියෙක් තමයි සමන් දෙවියෝ. සමන් දෙවියන්ගේ වාහනයක් අලියා. ඒ සමන් දෙවියන්ගේ ගමන යන්නට ඕන කියන චේතනාවෙන් තමයි අලියා කියන ලාංඡනේ හොඩාගත්තේ. එවැනි ලොකු ඉතිහාසයක් තියෙන දැවැන්ත පක්ෂයක් තමයි එක්සත් ජාතික පක්ෂය. මේ රටේ බෞද්ධයන් සතෙක් අහදානවා නම් ආදාන්නේ අලියාව. මොකද පෙරහැරේ ආවිදින්නෙත් අලියෝ, කරඬුව ගෙනියන්නෙත් ඇතා. හින්දු ආගමිකයන්ටත් මං හිතන්නේ ගණේෂ් දෙවියන් ආදානකොට ඒගොල්ලන්ටත් මතක් වෙන්නේ අලියා. කොළපාට කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ කෘෂිකර්මයේ සංකේතයක්. මුස්ලිම් අයටත් ස්වර්ගයේ සංකේතයක් හැටියට තමයි ඒගොල්ලන් ඒක දකින්නේ. ඉතින් මෙවුවාගේ ජාතීන් සිවුරු දනාටම මේ පක්ෂයේ යම්කිසි ලාංඡනයත් සමග බැඳීමක් තියෙනවා. හංසයා කියන ලාංඡනයත් පසුගිය ජනාධිපතිවරණවලදී අපි හංසයාගෙන් තමයි ඉදිරිපත් වුණේ. ඉතින් ඒකත් අපේ පාක්ෂිකයන්ට දැන් පුරුදු ලාංඡනයක් වෙලා තියෙනවා. නමුත් මහමැතිවරණ සියල්ලක්ම අපි හැම වෙලේම තරණය කරුවේ අලියා සමග. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ රට තුළ නව දේශපාලන සංස්කෘතියක් නිර්මාණය වී ඇති බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා. ගම්පහ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා. ප්‍රතිරූප පුඹ ගන්න නැතුව වැඩ කරන සරල ජනාධිපතිවරයෙක් නමට විතරක් නෙවෙයි ක්‍රියාවෙන් ඔප්පු කරන ජනාධිපතිවරයෙක් අපිට ලැබීම අපේ වාසනාවක්. අද අලුත් දේශපාලන සංස්කෘතියක් රටට ඇවිල්ලා තියෙනවා. ඒක ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රටට ගෙනල්ලා තියෙනවා. දැන් ඊයේ පෙරේද දවස්වල දිගටම රටේ රැකියා අහිමි වෙච්ච අයගේ උද්ඝෝෂණ තියෙනවා. රටේ රැකියා අහිමි වෙලා තියෙන්නේ අපි නිවාස අධිකාරියෙන්වත් අපේ රජයේ ආයතන වලින්වත් කිසිම කෙනෙක්ගේ රැකියා අපි අහිමි කරලා නැහැ. කාර්යක්ෂම සේවාව වැඩ කරන රට අද මිනිස්සු ඉල්ලනවා. ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 31 යෝජනාවේ සම අනුග්‍රහකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත් වුවද මානව හිමිකම් කවුන්සිලයේ විසින් සම්මත කරන ලද ජනවරව අවලංගු නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 31 යෝජනාවේ සම අනුග්‍රහකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත් වුවද මානව හිමිකම් කවුන්සිලයේ විසින් සම්මත කරන ලද ජනවරව අවලංගු නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඒ අනුව අද නිවේදනයෙන් උපුටා ගැනීම 2009 මැයි මාස 23 වන දින එවකට ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ඒකාබද්ධ ප්‍රකාශයක් සම්මත කරගත් අතර ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර බැඳීම් හා ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රවෘත්තීන්ට හා ශ්‍රී ලංකාවට අනුකූලව මානව හිමිකම් ප්‍රවර්ධනය හා ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකාව සිය ප්‍රබල කැපවීම යළිත් අවධාරණය කළේය. තවද ඒකාබද්ධ ප්‍රකාශයේදී මහලේකම්වරයා ජාත්‍යන්තර මානුෂීය හා මානව හිමිකම් නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් කටයුතු කිරීමේ හා වගවීමේ ක්‍රියාවලියක වැදගත්කම අවධාරණය කළ අතර රජයේ එම දුක් ගැනවිලි විසඳීමට පියවර ගන්නා බව ප්‍රකාශ කළේය.
තිහේ එක යෝජනාවේ සම අනුග්‍රහකත්වෙන් සහ තිහේ එක එනම් 34 එක සහ 41 එක දීර්ඝ කරන ලද යෝජනාවලින් ශ්‍රී ලංකාව ඉවත්ව ගියද සම්මත කරන ලද යෝජනාවල ජනවරමෙන් මානව හිමිකම් කවුන්සිලය ඉවත්ව යන්නේ නැත. මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයේ 41 යෝජනාවේ විධි විධානවලට බැඳී සිටින අතර ශ්‍රී ලංකාව සහයෝගය නොදැක්වුවද 2015ට පෙර කවුන්සිලයේ කලක් මෙන් එය දිගටම සභාවට වාර්තා කිරීමට සිදුවනු ඇත. ශ්‍රී ලංකාවේ සහයෝගය නොමැතිව කවුන්සිලය දිගටම ක්‍රියා කළ හැකිය. උපුටා ගැනීම අවසන්. එළඹෙන මහමැතිවරණයෙන් පසු එම්සීසී ගිවිසුම අත්සන් කිරීම සඳහා වත්මන් රජය සියලු කෙටුම්පත් සකස් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්ගිත්ති මහතා පවසනවා. දැන් ඇත්තටම මේ එම්සීසී ගිවිසුම ගැන වරින් වර සාකච්ඡාවන් එනවා. මොකද මේක හරියට මේ අර ආණ්ඩුවේ අසූචි ගොඩේ පරිප්පුවට ඇහිදිනවා වගේ තමයි සමහර ඇමතිවරු කරන ප්‍රකාශ. මේකේ පොඩ්ඩක් හරි හොඳක් තියෙනවද කියන හොයන්න උත්සාහ කරන්නේ මොකටවත් නෙමෙයි. අපි දන්නවා ඉතා පැහැදිලිව මේ මැතිවරණය අවසන් වෙනකොට එම්සීසී ගිවිසුම අත්සන් කරන්න අවශ්‍ය කරන සියලු කෙටුම්පත් හදලා තියෙන්නේ. දැන් මේ ඡන්දය වෙනුවෙන් තමයි මේක ආලවට්ට දමමින් ආණ්ඩුව ජනතාව රවට්ටන්න නැවතවතාවක් මේ උත්සාහ කරන්නේ. ජනාධිපතිවරණයේදී එම්සීසී ගිවිසුම අත්සන් කරන්නේ නැහැ කියලා සපත කරලා ඉරල වීසි කරනවා කියලා කතා කරපු කට්ටිය ඒකෙන් ඡන්දෙ ගත්තා. දැන් මහමැතිවරණයේදීත් නැවතවතාවක් කරන්න යන ඒකම තමයි නැවතවතාවක් අපි මේ එම්සීසී ගිවිසුම අත්සන් කරන්නේ නැහැ කිව්වට මේක දැන් මේ වෙනකොට කැබිනට් මණ්ඩලයේ අනුමත කරලා තියෙනවා. ඒ අනුමත කරලා තියෙන්නේ බාගෙට අත්සන් කරන්න අවශ්‍ය කරන පරිසරය හදාගෙන. ඉතින් අපි ජනතාවට කියන්නේ ඒකට අවශ්‍ය කරන දේවල් අරගත්ත නිසා තමයි ඒකෙන් එම්සීසී ගිවිසුම අත්සන් කිරීමේ වමනා වෙනුවෙන් කුඩු කාපු කට්ටිය තමයි දැන් මේ කියන්නේ සල්ලි කොහොම හරි හම්බෙනෝ නම් ඕන එකක් ඔට්ටුයි කියලා. ඉතින් අපිට ඉතා පැහැදිලි වගකීමෙන් අපි කියනවා ආණ්ඩුව එම්සීසී ගිවිසුම අත්සන් කිරීම සඳහා ඇමරිකාවට සපත කළ අවසානයි. ඒ සපත කිරීම ඔප්පු කරනවා අප්‍රේල් මාසේ ඡන්දය අවසන් වෙනකොට. ඒක කැට තියලා කියන්න පුළුවන්. ඒ ගැන කිසිම දෙගිඩියාවක් තියාගන්න එපා. එම්සීසී ගිවිසුම අත්සන් කරන්නේ නැහැ කියලා නම් ආණ්ඩුවට ඡන්දෙ දෙන්න එපා ජනතාව. ආණ්ඩුවට ඡන්දෙ දෙන්න ඕන කෙනෙක් ඉන්නවා නම් එම්සීසී ගිවිසුම අත්සන් කරාට කමක් නැහැ කියලා ඡන්දෙ දීලා හිත හදාගන්න. මොකද ඒක රැවටෙන්නේ නැහැ කියලා හිතාගන්න පුළුවන්. ජනතාව වෙනුවෙන් සේවය කිරීමට 19 වෙනි සංශෝධනය බාධාවක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා පවසනවා. විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා. ජනාධිපතිතුමා කියලා තියෙනවා දින 100ක් ඉක්මන වෙලාවේ වැඩ කටයුතු කරන්න අපහසු වෙලා තියෙන කාරණා කීපයක් ගැන. එතුමා කිව්වා 19 වෙනි සංශෝධනය එතුමාට බාධාවක් කියලා. ඒ වගේම එතුමාට 3-2 නැති නිසා ඒක බාධාවක් කියලා කිව්වා. 19 වෙනි ආණ්ඩුක්‍රම සංශෝධනය තුල අපිට නම් බාධාවක් ආවේ නැහැ ජනතාවගේ වැඩ කටයුතු ක්‍රියාත්මක කරන්න. අපි විශ්වාස කරනවා හෙට දිනේ රාත්‍රියේ ගැසට් එකේ පාර්ලිමේන්තුව විසිරුවයි කියලා. 19 වෙනි ආණ්ඩුක්‍රම විවස්සාව අද සමහර තැන්වල මේ අය උල්ලංඝනය කරමින් මේ වෙනකොට රාජ්‍ය නිලධාරීන් ගණනාවක් මාරු කරලා තියෙනවා. මේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරන අවස්ථාවකට තමයි මේ රජය සූදානම් වෙන්නේ කියන එක මම පැහැදිලිව මතක් කරන්න ඕනේ. අපි මේ රටේ ජනතාවට කියනවා ජනාධිපතිවරණයේදී යම් රැවටීමකට යම් මායාවකට අසු වුණා නම් විශේෂයෙන්ම අපි හෙට දිනේ ආරම්භ කරන සමගි ජන බලවේගයත් එක්ක එකතු වෙන්න ඊළඟ ආණ්ඩුව පිටවන්න කියන එක මේ අවස්ථාවේදී මතක් කරන්න කැමතියි. උදැස්සන පුවත් විකාශය අවසන්. තව තුන්සුම් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක එකේ සිංහල වෙබ් අඩවිය www.siyathanews.lk අපගේ වෙබ් අඩවියට. යළි කමයමු මධ්‍යම පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.